සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්මරත්නයේ සරණ යමු. තෙවනුවද බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ යමු. අපි සමාදන් වූ සීලය මුළු හදවතින්ම අදිෂ්ඨාන කරගනිමු. අද දිනයේද වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. අපි එදිනෙදා ජීවත් වෙනකොට අපිට ජීවිතේ පහසු කරන්න මේ මෛත්‍රිය ඉතාමත්ම උපකාරී වෙනවා. අපි සාමාන්‍යයෙන් එකිනෙකාට මෛත්‍රී කරමින් ජීවිතේ ගෙවනවා නම් ඒ හැම නිවසකම සාමය පිරී ඉතිරිලා යනවා. මේ ද්වේෂය අපේ එදිනෙදා ජීවිතයක් බොහෝ දුරට අවුල් කරන්න හේතු වෙනවා. ඒක නිසා අපි මේ විදිහට පරයන්ක භාවනාවේදී මේ මෛත්‍රිය පතුරවන්න හොඳට හිතට ගන්න ඕනේ. මේ ලැබුණු අවස්ථාව මගහැර ගන්න හොඳ නෑ. අපි හොඳින් අපේ සිත මෙහෙවමින් මේ ආකාරයට මෛත්‍රිය පතුරව ගන්න ඕනේ. බුද්ධ දේශනාවට අනුව අපි වචන හතරෙන්ම මෛත්‍රිය පතුරව ගන්න කියලා දීලා තියෙනවා. මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මේ සත්ත්ව කොට්ටාස 12ට ඇතුළත් වෙනවා. සබ්බේ සත්තා, ඒක තමයි පළවෙනි සත්ත්ව කොට්ටාසය. සියලු සත්‍යෝ හේවත් මේ පංචස්කන්ධය ඇසුරු කරන පුද්ගලයෙක්. ඊළඟට සබ්බේ පාණා, සියලුම ප්‍රාණී, ඒ කියන්නේ ශසනය කරන සියලුම සත්තු. සබ්බේ භූතා, කර්මය නිසා, ක්ලේශය නිසා ඉපදුන සියලුම සත්වය. සබ්බේ පුද්ගලා, ඒ කියන්නේ නිරේන් අත් මිදුනි නැති අය. අත්ථ භව පරියාපන්නා, ආත්ම භාවයේහි ඇලුණු අය. ඊළඟට සබ්බේ ඉත්තියා, සියලු ස්ත්‍රී. සබ්බේ පුරිසා, සියලු පුරුෂයෝ. සබ්බේ අරියා, සියලුම ආර්යෝ. ඒ වගේම සබ්බේ අනරියා, සියලුම පුතග්ජනයෝ. සබ්බේ දේවා, සියලුම දෙව්බඹු. සබ්බේ මනුස්සා, සියලුම මිනිස්යෝ. සබ්බේ විනිපාතික, අපායගාමී සතුන්. මෙන්න මේ සත්ත්ව කොට්ටාස 12ක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට 12ටම කිය පතුරවන්න ඕන. එතකොට මේ සක්වලේ කිසිම කෙනෙක් අත නැහැර අපිට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. අපි මේ වෙනකොට සබ්බේ සත්තා, සබ්බේ පාණා කියන සත්ත්ව කොට්ටාස දෙකටම මෛත්‍රිය පතුරවන්න පුරුදු වුණා. සබ්බේ භූතා, සබ්බේ භූතා කියලා කියන්නේ ඉපදුන සියලුම සත්වයෝ. මේ සත්වයෝ ඉපදිලා තියෙන්නේ කෙලෙස් නිසා, කර්මය නිසා. මේ කර්ම ක්ලේශ දෙකෙන්ම ඉපදුන සියලුම සත්වයෝ
අරමුණු කරගෙන තමයි අද අපි මෛත්‍රිය පතුරවන්නේ. මේ ආකාරයට මෛත්‍රිය පතුරවනකොට දිසා 10ම අරමුණු කරගෙන අපිට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. කෙලෙස් කර්ම නිසා ඉපදුණු සියලුම සත්වයෝ මේ දහයම ජීවත් වෙනවා. අපි එක එක දිසාව අරමුණු කරගනිමින් එම දිසාවේ සිටින්නා වූ මේ කර්ම ක්ලේශ නිසා ඉපදුණු සියලුම සත්ව අරමුණු කරගනිමින් මේ ආකාරයට මෛත්‍රිය පතුරවන්න නම් පළමුවෙන්ම තමා අරමුණු කරගනිමින් තමා මෛත්‍රියෙන් හොඳින් නැහැවෙන්න ඕන. මෛත්‍රිය හොඳින් හිතේ ස්පර්ශ වෙන්න ඕන. මම වෛර නැත්තෙක් වන බව, මම තරහ නැත්තෙක් වන බව, මම සුතමාගේ තමා ඉදිරියේ සිතින් සනිටුහන් කරගනිමි. ඒ රූපකාය මෛත්‍රියෙන් සැනසෙන ආකාරය අද්දහින් මේ ආකාරයට තමා ආතම මෛත්‍රිය සංගී අපිට ඇහෙන්නේ. ඇහෙන්නේ නැද්ද අක්කා? නෑ. තපර විසරි විනාඩියක් විතර සද්ද නැතුව ඉන්න හිටියද? කතා කළාද? තපර 20ක් විතර හිටිය අක්කා. මේ කෝල් එක ඊට වෙදී ඇහුනේ නැතුව ගියා. දැන් හරි ගියා නේද? දැන් හරි. ඔව්. කෝල් එකක් ආව ඒකම වෙන්න ඇත්තේ. තමාගේම රූපකාය අර පුරාමෙම මම වෛර නැත්තෙක් වන බව, මම තරහ නැත්තෙක් වන බව, මම කායිකවද මානසිකවද සුවපත් වන ආකාරය, ඒ නිසාම සුවසේ තමාගේ ආත්මය පරිහරණය කරන බව තමාගේම රූපකාය තුළින් අත්දකින්න ඕනේ. තමා ඉදිරියේ තමාගේම රූපකාය පිය වූ ඇස් තුළින් සජීවීව දකිමින් මේ ආකාරයට තමාගේ ශරීරය විනිවිද යන ආකාරයට වචනවලට කොටු නොවුන වචනවලට එහා ගිය මෛත්‍රිය
තමාටම පතුරවා ගන්න. හිස සිට දෙපතුල දක්වාම තමාගේ රූපය ගියට නගා ගන්න. අපි ස්නානය කරන විට වතුර මලෙන් අපේ මුළු ඇඟ දිගේම වතුර ගලාගෙන යනවා. අතරක් නෑරම වතුර ගලා යනවා. ඒ විදිහට තමන්වම අරමුණු කරගෙන මේ මෛත්‍රියෙන් තමානේ සැනසෙන්න ඕනේ. කය විතරක් නෙමෙයි හිතත් සනස ගන්න ඕනේ. මම වෛර නැත්තෙක් වෙන්නවා. මම තරහ නැත්තෙක් වෙන්නවා. මම නිරෝගී වෙන්නවා. මම සුවපත් වෙන්නවා. මේ ආකාරයට අපි මෛත්‍රියෙන් නිවි සැනසිලයි. මේ ආකාරයට සුවපත් වූ සිතින් සුවපත් වූ ගතින් මෛත්‍රිය අන් අය හා බෙදා හදා ගන්න. සබ්බේ භූත ඒ කියන්නේ ඉපදුණු සියලු සත්වය. සත්වයෙක් ඉපදෙන්නේ කෙලෙස් නිසානේ. කර්මය නිසා, කෙලෙස් නිසා මේ ඉපදුණු සියලුම සත්වය අපිට අරමුණු කරගන්න පුළුවන්. කෙලෙස් නැත්තම් නැවත ඉපදෙන්නේ නැහැනේ. එහෙනම් කෙලෙස් නිසා තමයි මේ ඉපදිලා තියෙන්නේ. කුමන හෝ ලෝකෙක ඉපදුනා නම් එයට හේතුව මේ කෙලෙස් තත්ත්වය. මේ ක්ලේශයන්ගෙන් ඉපදුණු සත්වය දස දිසාවෙම ඉන්නවා. නැගෙනහිර දිසාවෙන් සිටින්නා වූ කෙලෙස් සහිත ක්ලේශයන් නිසාම ඉපදුණු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දකුණු දිසාවේ සිටින ඉපදුණු සියලුම සත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ කෙලෙස් නිසා ඉපදුණු සියලු සත්වෝ කියනකොට මිනිස්සු විතරක් නෙමෙයි, මේ සත්තුත් ඉපදිලා තියෙන්නේ කෙලෙස් නිසාමයි. සියුම් ශරීර තියෙන, දිග ශරීර තියෙන, මහත ශරීර තියෙන
මේ වගේ සියලුම දෙනා අපිට අරමුණු කරගන්න පුළුවන්. බටහිර දිසාවේ සිටින ඉපදුනා වූ සියලුම සත්ත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුරු දිසාවේ සිටින්නා වූ කෙලෙස් නිසා ඉපදුනා වූ සියලුම සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. නැගෙනහිර අනුදිසාවේ සිටින්නා වූ ඉපදුනා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දකුණු අනුදිසාවේ සිටින්නා වූ සබ්බේ භූත ඉපදුනා වූ සියලුම සත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. බටහිර අනුදිසාවේ සිටින්නා වූ ඉපදුනා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුරු අනුදිසාවේ සිටින්නා වූ උපත ලැබුවා වූ සියලුම සත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. යට දිසාවේ උපත ලැබුවා වූ සියලුම සත්වය වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා. උඩ දිසාවේ සිටින්නා වූ තරහ නැත්තෝ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. බලන්න දැන් අපිට දස දිසාවම අරමුණු කරගන්න පුළුවන්ද කියලා.
ඒ දස දිසාවෙම ඉන්න ඉපදිලා ඉන්න සත්තු අරමුණු කරගන්න පුළුවන්ද කියලා. හොඳින් සිත භාවිතයට ගන්න. සිත මෙහෙයවන්න. වචනවලින් ලෙස්සලා යන්න ඉඩ දෙන්න එපා. දස දිසාවම දස දිසාවෙම ඉපදුණු සියලුම සත්‍යය අරමුණු කරගන්න. හොඳින් අරමුණු කරගන්න. මේ සියලුම සත්වය ඉපදිලා ඉන්නේ. මේ අපි ඉපදිලා ඉන්නේ කෙලෙස් නිසා. මේ විදිහට කෙලෙස් නිසා ඉපදින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. බලන්න මේ කෙලෙස් නිසාම ඉපදුණු සත්තු මිනිස්සු කෙලෙස් නිසාම කොපමණ රණ්ඩු කරගන්නවද? සත්තුත් එහෙමයි. කෙලෙස් නිසාම ඉපදිලා කෙලෙස් නිසාම වෛරය ක්‍රෝධය හදාගන්න විදිහ මේ ආත්මය සුවසේ පරිහරණය නොකරන විදිය අපිට ඕන තරම් මතක් වෙනවා. ඒත් මේ කෙලෙස් නිසා ඉපදුණු මිනිස්සු සත්තු කෙලෙස් නිසා ඉපදුණු බව දන්නේ නැහැ. කෙලෙස් නිසාම ඉපදුනා කියලා දන්න මිනිස්සුව මේ ආකාරයට නිවි සැලසෙනවා නම් කොච්චර හොඳද? මේ ආකාරයට දස දිසාවෙම සිටින කෙලෙස් නිසා ඉපදුන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. මේ ආකාරයට සිත භාවිතා කරමින් දස දිසාවටම ඔබ සිත රැඳි මෛත්‍රිය උත්සාහ කරමු.
මේ ආකාරයට අපි දිනපතාම මෛත්‍රිය වඩනකොට අපේ හිත ටික ටික එකඟ වෙනවා. අපිට හිත පිට ගියොත් හැම වෙලාවෙම අපි අරමුණේම හිත ගෙනල්ලා තබන්න ඕනේ. මේ විදිහට දිගින් දිගටම අපි කරගෙන යනකොට මොහොතක් අපේ සිත එකඟ වේවි. ඒ දිනේ එනතුරු අපි වීරයෙන් මේ භාවනාව කරගෙන යමු. අද දිනේද මේ ආකාරයට අප විසින් මේ කරන ලද පර්යංක භාවනාවේදී අපේ නාම රූප දෙකම වෙනස් වෙලා ගියා. ඇති වෙලා නැති වෙලා ගියා. එහෙමනම් මේ ඇතිවීම නැතිවීම වශයෙන් පෙළෙන නිසා මේ සියල්ලම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය වූ සියලුම දේ දුක්ඛ සත්‍යයට අයිති. අනිත්‍ය වූ දුක්ඛ වූ සියල්ලම වසඟේ පවත්වන්න බැහැ. අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මේ ආකාරයට අපි ත්‍රිලක්ෂණය සිතට නගා ගන්නවා. මේ ආකාරයට අපිට මේ ත්‍රිලක්ෂණය සාමාන්‍ය ජීවිතයට ටිකක් ගල්ප ගන්න පුළුවන්. ගැඹුරින් මනුහුණත් අපි අතුගාපු මිදුල ටිකක් වෙලා යනකොට කොළ හැලිලා යනවා. ඒත් වෙනස් වෙලා ගිහින් ඒ විදිහට බලන්න අපිට සාමාන්‍ය ජීවිතයේ මේ ත්‍රිලක්ෂණය බොහෝ සෙයින් මුණ ගැහෙනවා. ඒ වගේ අවස්ථා අපි මතකයට නගා ගන්න උත්සාහ කරමු. අද දිනේද අපි විසින් රැස් කරන ලද්දා වූ සියලුම කුසල් අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ කායි ගොඩක් ඉන්න මිස්තාම භාවනාව කරන ගොඩක් ඉන්න. අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා. උන්වහන්සේගේ පාරමී ධර්මයන් සුවප සම්පූර්ණ වේවා. පතන්නා අවබෝධයකින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. අද දින හිරෝදාකර මේ මෝද දක්වා පූජා කරල දෙනවා. సాధు విశేషం పుణ్యశక్తియింద అనుమోదం కర్లద్దావు. శ్రీల కుసల్ బాల్యాన్ని అనుమోదం. సాధు 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 సాధు. ఆహార బెన్ వస్త్ర సాధు సాధు సాధు. ఆకాశ దేవానాగమహిక పుణ్యంతం అనుమోదిత్వ చిరణ్ రకంత లోక శాసనం చిరణ్ రకంత సంబుద్ధ శాసనం చిరణ్ రకంత సంబుద్ధ దేశనం చిరణ్ రకంత మేఘరం చిరణ్ రకంతతి ఎత్తావతాచే సంబతం పుణ్య సంపదం సభ్యే దేవా అనుమోదంతో సభ్యే
නාගා සබ්්‍යල්පේෂක මහේෂක සම්මදශු භාර දෙවතා ගාන්දර කුම්භාණ්ඩ දෙවතා සම්මදශු අල්පේෂක මහේෂක යදීවත ලක්ෂ සේනාධිපති දෙවතා සම්මදශු අල්පේෂක මහේෂක අසුර ගුරු ලොකුස රාජාලේ මොන්න රත්තශ දිව රාජෝ අනුමෝද සබ්බේ ඍෂි දෙවතා සබ්බේ බ්‍රහ්ම සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සම්භ සම්පත්තේ සිතියා සදෝ 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 සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම නිවනින් සැනසීමටම මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි උද වැඩසටහන නිමා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නංගී. අප්‍රමාණ පින් සමා වෙනාර ඔයා ඉවර කරන්න ඉස්සෙල්ලා කවුද පින් දුන්නා? මේ මං හොස්ට් වෙලා හිටියේ නැති නිසා කරන්න බැරි වුණා. සෝරි. අනේ කමක් නෑ කමක් නෑ. අද ඔයාලට හරදරයක් වුණාද මේ වෙලාව මොකද දැක්කා? නෑ හොඳයි මේ වෙලාව. මේ විදිහට සත්තකොට්ට ඔයාට කතා කරන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් පුළුවන් නංගි. මේ සත්තකොට්ටාස 12ටම අපි මේ විදිහට දිසා වලට කරගෙන යන්න කැමති දක්කලා. ඔව් ඒක හොඳයි නේ. හා මට අනිත් අයගෙන තහන මම කැමතියි. අනිත් අයට කොහොමද ඒක? හොඳයි හොඳයි. හොඳයි නේ. අනිත් අයගෙන තහන්න මේ ශාමලිකට ගොඩක් ඉන්නවනේ කට්ටිය. ඔව් කට්ටිය ඉන්නවද 10ක් විතර. චතුරංග මල්ලි මොකද කියන්නේ? ශාන්ති උදාර වසන්ති ජයස්තිකර ඔගොල්ලෝ කතා කරා. ඔව් ඒ විදිහට හොඳයි. ගැටලුවක් නැහැ කරගෙන යන විදිහ. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හොඳයි නේද? ගොඩක් ඔයා හැබැයි චුට්ටක් පොඩ්ඩක් හිටියන හොඳයි. මොකද විසක්කම ස්ථාව චුට්ටක් මේ තවය පින්දිලිවර වුණේ නැහැ. ඊට පස්සේ පින්දෙනවා නම් පොඩ්ඩක් ඒ ඉවර වෙනකන් ඉන්න. තෙරන්සන්න ගොඩක් අක්ක මොකද ගැටලුවක් තියෙනවද? අනිත් අයට කොහොමද? මට දෙයක් අහන්න පුළුවන්. මම ගොඩක් කාලෙකින් මට දැනගන්න පුළුවන්. දැන් අපි පරයන්කෙන් භාවනා කරන ලැබීතර පස්සේ මේක අපි එදිනෙදා ලඩකට ඉඳි කරද්දී කොහොමද මේ සංඥාව දිගටම පවත්ව ගන්න මොනවද දේවල් ටික කරන්න ඕනේ? මට චුට්ට පැහැදිලි නෑනේ අක්කා. ඒ කියන්නේ දැන් අපි සංඥාව අපි මන්ත්‍රීදු පුදවා ගන්නවානේ. ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ ඇහෙන්නේ නෑ මල්ලි. ඔයා පොඩ්ඩක් ඔව් අර චුට්ටක් මේ සද්දයක් වගේ හිටනේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දයක් ඇහෙනවා නේද? නම් ඔව් ඇහෙන්නෙම නැතුව ගියා නේද අක්කා? දැන් ඇහෙනවද? දැන් හරි. මට දැනගන්න ඕන දැන් අපි මෛත්‍රී භාවනාව පරියන්කේදී වඩනවානේ. ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය ජීවිතේ කටයුතු කරද්දී ගොඩක් වෙලාවට අපිට ඕක මගහැරෙනවා. එතකොට දැන් ඒක දිගටම පවත්වාගෙන යන නම් මොන වගේ දේවල් අපි හැමින් පුරුදු කරන්න ඕනේ? කොහොමද ඒක අපි ජීවිතේ එදිනෙදා කටයුතු වලට අරන් යන්නේ? ඔයා මේ අලුත්ෙන්ම අදද අපිත් එක්ක සම්බන්ධ වුණේ? මම ටික කාලෙකින් අලුතම ජොයින් වුණේ. කලින් කරා දේ විදියට නැත්තම් කොහමද? චත්‍රංග වල ඉස්සර අපිත් එක්ක භාවනා කරා නංගි. මේ කාල ටික කාලෙකට ආවේ නැහනේ. ඔව් ඒකයි. මට මතක නැහැ උදේ අර අපි කෝල් එකක් ගන්නවනේ කෙනෙකුට. අපි දැන් කෝල් එකක් ගන්නකොට රින්ග්ස් යනකන් අපි
ඉන්නවනේ මේ ෆෝන් එකේ. ඔව්. එතකොට ඒ අතරතුරේ දැන් ඒ කතා කරන්න අපි බලාපොරොත්තු වෙන කෙනාට මෛත්‍රියක් පතුරවන්න පුළුවන්. ඒ ඊට පස්සේ මේ ඒ අවස්ථානේ ඔයා අහන්නේ නේද? ඔව් ඒ විදිහට තමයි අහන්නේ. ඔව් ඊළඟට දැන් අපි ගමන් යනකොට මේ අපිට හම්බ වෙනවනේ, අපි වාහනයක ගමනක් යනවා නම් අපිට ගොඩාක් මේ වාහන ඉදිරියට හම්බ වෙනවනේ. ඔව්. එතකොට ඒ හම්බ වෙන හැම වාහනේම කවුරු හරි මේ මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු අරමුණු කරලා ඔයා කැමති වචන හතරෙන්ම බැහැනේ. ඉතින් අපිට ගමනක් යනකොට ඒ සියලු දෙනාම එක හිතකින් අරමුණු කරලා සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. ඔව්. ඊළඟට මේවා මම මේ නිකම්ම මතක් කරනවා වෙන්දට ඒක කොහොමද දන්නේ තේරුණාද නැද්ද කියලා නා. ඊළඟට අපි දැන් එලෝලු කපනවා කියන්නකෝ. එතකොට මේ එලෝලුව අපිට ලැබෙන්න නම් ගොවි මහත්තයා ඊළඟට කඩේ මුදලාලි ඒගොල්ලෝ ගොඩක් කට්ටිය අපිට උදව් වෙලා තියෙනවනේ. ඔව්. ඒගොල්ලන් හැමෝටම මේ එලෝලුව කපන අතරතුරේ මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඊළඟට පොල් ගානකොට ඒ පොල් ගෙඩි අපි අතටපත් වෙන්න මේ ගොඩාක් අය සම්බන්ධ වෙනවනේ. පොල් කඩන එක්කෙනා, පොල් ගහ හිටවපු අය, ඔහොම ඊට පස්සේ ඇඳක නිදියනවනම් ඒ ඇඳේ ලීරපු අය, වඩු මහත්තුරු, එහෙම හැම එකකම මුලට ගියොත් මුලට යනකම්ම මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඒ කියන්නේ හැම ජීවිතේ දැන් අතුගානකොට බලන්නකො, අතුගානකොට ඉදල වදින පාරක් පාසා මේ සුවපත් වේවා කියලා කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අද කරා වගේ අර හැංගීම ඉපදෙන විදිහට හිතන්න ඕන නැත්නම් වචනේ සහ දෙකම එකතු කරලා කිම හිතන්න ඕනද? වචනයට එහා ගිය මෛත්‍රියක් කියලා කියන්නේ නිකන් වචනේ කිව්වොත් නිකන් සුවපත් වේවා කියලා අපිට නිකන් කටින් කියන්න පුළුවන්. ඒ වුණත් ඒ අතරෙත් අපේ හිත වෙන තැනක යන්න පුළුවන්. ඒ කියන්නේ කටින් අපි සුවපත් වේවා කියලා කියනවා. නමුත් හිත අපේ වෙන තැනක තියෙන්න පුළුවන් නේද? අපේ අත්දැකීම් එහෙම තියෙනවා නේද? ඔව් එහෙම වෙනවා. ඔව් එතකොට අන්නේ හැම වෙලාවෙම වචනය නෙමේ අර හැංගීමම තමයි හදවතින්ම සුවපත් වේවා කියලා හිතන්න තමා මේ ඒක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. එහෙම කෙනෙකුට බැරි නම් කටින් හරි කියනවා නම් ඒත් කමක් නෑ කියලා. ඒ වගේ බලන්නකො කොච්චර දැන් අපි බස් එකකට නැගිනකොට ඒ බස් එකේ ඉන්න අය අරමුණු කරලා මෛත්‍රී හිතක් ඇති කරගන්න පුළුවන්. කෝච්චියකට නැගිනකොට, ඊළඟට අපි ඉස්පිරිතාලෙකට යනකොට, එහෙම නැත්තම් කෙනෙක් හම්බ වුණාම මේ හැම වෙලාවෙම අර හිත යෙදিলা තියෙනවා නම් සිහියක් යෙදුනොත් මේ මෛත්‍රිය හැම වෙලාවෙම ගොනු කරගන්න පුළුවන්, පතුරව ගන්න පුළුවන්. ඉතින් දැන් මේ කවුරුත්ම නැති වෙලාවක ඒත් ඔයා ඉන්නවනේ. ඉතින් ඔයාගෙම කය අරමුණු කරගෙන ඔයාට මෛත්‍රියක් ඔයාටම පතුරව ගන්න පුළුවන්. දැන් ඔයා නානවා කියන්නකෝ. එතකොට නානකොට ඕන හැටි අපිට මේ ඔයාවමනේ හම්බ වෙන්නේ නානකොට, වෙන කවුරුත් හම්බෙන්නේ නැහනේ. ඔව්. එතකොට ඔළුවට වතුර වැටෙනකොටම ඔයාට මෛත්‍රියක් හිතට නගා ගන්න පුළුවන් නේද? ඔව්. ඔය විදිහට ඉතින් ගොඩාක් අවස්ථා තියෙනවා මේ මෛත්‍රිය මේ සම්මානින්. එහෙම කරගෙන යද්දී අපි හිතමු හිත විසිරුණොත් එහෙම, ඒ කියන්නේ අපි සිහිය දැන් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා කතා කරා කියලා. අපිත් එක නෑ ඒ අවස්ථාවේදී ඒක හිත විසිරෙනවානේ. අපි කතා කරමු නැත්නම් එතකොට ආයි හිතපු තත්ත්වයට ගන්න ටික වෙලාවක් යනවා. එතකොට ඒ වගේ වෙලාවක කොහොමද මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්? මුලින්ද අම්මා ආචරයක් පටන් ගන්නවද නැත්නම් නවත්ත පුතණින් පටන් ගන්නවද? ඒක ඔයාට මට ඒක දැන් අද වුණා. දැන් ඔයා බාර කරනකොට මේ දොර වහලා තිබුණේ මං කුස්සි පිටි. ඊපස්සේ කවුරු හරි කුස්සි නම් උදා ගිහිල්ලා දොර
ඇරලා කිව්න ටවසේ හකාමදේ ෆිලිවිෂණ එක සද මට ඇහෙනවා මං කිව තොර වහන දරහන්න කිසි දෙක් ඇහුන්න හැ ඒගලන්ට ඇහුන් හැ එතකොට මට පොඩි අරහක් කියන අයෝ මම මේ පීස්ෆුලි භාවනා කරගෙන හිටියේ ඒකත් කරගන්න නැහැ කියලා එහෙම يعني ඒක කරගන්න බැරි වෙනවා කියලා ඒක ද්වේෂයක් කියලා නේ කියන්නේ එතකොට නේද ඉතින් ඒ අපේම මෛත්‍රිය ගැන පරික්ෂා කරගන්න ඔව් ඒක පාට මම හිතුවා ඔව් ඒක පස්සේ මම මෛත්‍රී කරන්න ඕනේ එතන කියලා ඒක හිතුවා ඒ වුණාට ඒකට තම්පර ගානක් ඔව් අක්ක හිතන්නකො අපි ඒ වගේ මේ වගේ මනස මෙහෙවන් නැතිම වෙලා නැතිම කාලෙක නම් කොයිතරම් අපි ඒකට ගැටෙයිද ඔව් ඒක කාලේ වැඩි නේ එතකොට ඔව් එතකොට අපි ගොඩාක් වෙලා ඒකට ගැටි ගැටි ඉන්නවා දැන් අපි ඉඳලානේ ඒක ඔව් ඒක පොඩ පොඩ අඩු කරගන්න පුළුවන් නේ ඊළඟ මොහොතේ අපිට මේ ඒ ආයිත් සිහිය ඉපදිලා ඉතින් එහෙම වෙනවණයක් අනන්ත සංසාරයක් අපි කියන්නේ ඒකනේ ඒකනේ නේද ඔය මොහොතේ මේ ඊළඟ මොහොතේ අපි ආයිත් සතියෙන් ආයි සිහි කරගන්න ආයි මෛත්‍රිය කමක් නැහැ ඒ උනේ ඊළඟ මොහොතේ අපි ආයි අර මෛත්‍රියට එනවනේ නේද ඒකත් අනිත් එක මම දැන් එතකොට දැන් ඔය මාර මල්ලි කිව්වා වගේ අපි දැන් තැනකට යනවා කියමු. එතකොට අපි එතන ඉන්නේ කෙනෙක්ට මෛත්‍රී කරනවා. එතකොට මට හිතෙනවා අපි නොදැනුවත්වම එක වංශනික ධර්මයක් වශයෙන් අපිට මේ දැන් මේ මනුස්සයාට අපි මෛත්‍රී කළා අපි යාගින් හොඳට මේ මෛත්‍රීන් අපිට සලකයි හිම් කියලා අපි නිකන් යටිහිතේ පොඩ්ඩක් හරි හිතට එනවනේ. එතකොට මං හිතනවා මේක තව වංචනික ධර්මයක් වේද හැමෝටම මම මෛත්‍රී නොකර මේ දැන් යනට සහ මෙතනට විතරක් මෛත්‍රී කළා මෙතන ඉන්න මිනිස්සුන්ට මෛත්‍රී කිරීමෙන් මගේ හිතෙන් යටි බලාපොරොත්තුවක් තියෙනව නේද මේ මිනිස්සු මට හොඳට නිකන් කතා බහ කරයි එහෙම මොකද්ද ඒකට කරන්න ඕනේ වගේ අක්ක දැන් අපි කියන්නකො අපි ඉස්පිරිතාලෙටයි කියලා ඇතුල් වෙන්නේ. එතකොට ඉස්පිරිතාලේ ඉන්න ඔක්කොම මිනිස්සුන් අපි අරමුණු කරගන්නවනේ. අපි යන තැන ඒ අදාළම කෙනා නෙමෙයිනේ. ඔව් ඒකත් ඔව් ඒක. ඒකට අමතරව අපිට ඉද්දෙන් අහසේ දෙවිවරුත් anu මේටත් මේ අරමුණු කරගන්න තමයි සාවින්නාසලා කියලා දෙන්නේ. ඉන්නේ. ඔව් ඒ ආශ්‍රිත නේද? එතකොට මිනිස්සු පිටතරම් නෙවෙයිනේ වටේමෙන් සීල සප්පේනනේ ඔව් ඒ එතන ඉන්න ඒ කියන්නේ දැන් ඉස්පිරිතාලේ කිව්වහම කොච්චර ගොඩාක් සෙනග ඉන්නවනේ එතකොට ඒ සෙනග කොමයි අර ඉද්දෙන් අහස දෙවිවරු ඉතින් ඒ අපේ හිත යෙදෙන තරමට අර ප්‍රමාණය වැඩියෙන් අපිට ගොනු කරගන්න පුළුවන් ඉතින් එතන ඉන්නේ මිනිස්සු කොහොම අපිට පිහිට වෙන්නේ නැහනේ ඔව් ඒක ඔව් එතනදී අක්ක අපේ හිත වඩන්න මිසක් අර දැන් මේ මනුස්සයාටම ඒකත් ඉතින් ඒ මනුස්ස නැත්තම් අක්ක හිතන්නකෝ දැන් අපි ડોක්ටර් කෙනෙක් ගාවට යනවා නම් අර දැන් එළියේ ඉන්න කම්ම පරක්කුයි කියලා දේශ සහගත වෙලානේ ඉන්නේ අපි ඔව් ඒකට විරුද්ධව ඉතින් මෛත්‍රිය එහෙම වඩන එක ලොකු දෙයක් ඒක ඊට වඩා හොඳයි නේ ඒ වැඩේ කරගන්න අර මුලින් හරි ඒ ડોක්ටර්ට මෛත්‍රී කරනවා නැත්නම් බඩවන්න වෙන්නේ නේද ඔව් ඒකත් ඔව් හැබැයි අර නිකන් මම එහෙම අදහස් කරන්නේ සාමීනන්තලා අපිට කියා දීලා තියෙන්නේ අක්කාර එක මිනිස්සෙක්ම නෙමෙයි එතන ඉන්න කොමලයි දෙවිවරුයි අර අරමුණු කරගෙන ඔව් මට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි හිතමු අපි හැම මෛත්‍රී සංඥාව වඩාගෙන දවස පුරා වැඩ කටයුතු කරගෙන යනවා. ඒලා අපිට එකපාරටම හිතෙනවා දැන් බුද්ධානුස්සතිය හරි මරණානුස්සතියට හරි මාරුනොත් හොඳයි වගේ කියලා. ඒකට එහෙම මාරු කරන එක හොඳයිද නැත්නම් ඒන සිතුවිල්ල අයින් කරලා ආයි මෛත්‍රියම වඩන්න ඕනේද? නෑ නෑ. එහෙම ඒකනේ අපි මේ කමටහන් මේ සමසතලිස් කර්මස්ථානියක්ම වඩලා පුරුදු වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත යෙදෙන විදිහට කමඩහන මාරු කරන්න හින්දා. දැන් අපි කියන්නකෝ පන්සලකට ගියා කියලා.
එතකොට අපි පන්සලේදී සියයටවත් මෛත්‍රිය නෙමෙයි නෙත්තෙන් පන්සලට ඇතුල් වෙනකොට බුදු ගුණේ පටන් ගන්න. ඊළඟට අපිට මගදී මේ සුදු කොඩියක් දැක්කා කියන්නකො මලගයක් හම්බුණා කියන්නකො එතෙන්දි මෛත්‍රියත් නෙමෙයි බුදු ගුණෙත් නෙමෙයි එතනදි මරණ සත්‍ය වඩන්නේ. ඊළඟට අපිට මේ දැන් හිඟන්නෙක් වගේ කෙනෙක් හම්බුණා කියන්නකො එතෙන්දි මෛත්‍රියත් නෙමෙයි බුදු ගුණෙත් නෙමෙයි මරණ සතියක් නෙමෙයි එතෙන්දි කරුණා භාවනාව වඩන්නේ. ඔව් ඒ කියන්නේ අපිට දවසේ යෙදෙන විදියට මේ කර්මස්ථානේ මාරු කරගත්තට කමක් නැහැ නේද? ඔව් කර්මස්ථානේ මාරු කරගන්න හිඳ තමයි එහෙම සමසතලිස් කර්මස්ථානියම්ම කියා දෙන්නේ. ඔව් ඔව් දැන් මේකෙදි දැන් මේකෙදි දැන් මම මෛත්‍රිය භාවනාවයි අපි එකතු වෙලා කරන්නේ නිසායි මං අර මෛත්‍රියට හිත යොමු කරන්නේ. එහෙම නැත්තම් දැන් මම අපි දැන් අක්කට මතක ඇතිනි අපි මරණ සතිය කරන වෙලාවේදී ඒකෙ තමයි හිත පිහිටෙව්වේ. ඔව් අක්කට මතක ඇතිනි නේද? ඔව් නංගි. ඔව් ඊට පස්සේ අපි මේ අට්ටික සංඥාව මතු කරගන්න වෙලාවේ අට්ටික සංඥාව අනිත් දකින අයගෙත් මතු කරගන්න කියලා තමයි හිත පිහිටෙව්වේ. ඒ මත එහෙම පිහිටවන්නේ දැන් මගේ මට වැඩෙන්නේ එක කමටහනක්, අක්කට වැඩෙන්නේ එක කමටහනක්, බුද්ධික මල්ලිට වැඩෙන්නේ වෙන කමටහනක්, මේ මල්ලිට වැඩෙන්නේ තව කමටහනක්. අපිම දන්නේ නැහෙනේ අක්කා අපිට මොන කමටහනද වැඩෙන්නේ කියලා. ඒක නිසා අපි හැම එකේම හිත අසුරුවලා වැඩි හොඳට යෙදෙන්නේ. එහෙම නැත්නම් අපිට අපි මැරෙන මොහොතේ අපිට මොන විදිහේ තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැති නිසා අපි අර එහින්දත් වඩා ගන්නවා. අපිට ඒ දිනදා ජීවිතේ විවිධ අත්දැකීම් ලැබෙන නිසාත් අපි කමටහන මාරු කරනවා ඒ තැනදී. බොහොම පින් උත්තර ටික ලබා දුන්නට එවන පිසම හේතු වේවා එවන සරණයි. සාදු සාදු. මිස් කරුණා භාවනාවයි මෛත්‍රී භාවනාවයි කියන්නේ දෙකක්ද? ඒක කරුණා භාවනාව කියන එක ඔබතුමිය දැන් කියද්දී මම ඇත්තටම ඇහුවේ ඒක කොයි වගේ දැන් අර හිංගන මිනිස්සු දැක්කහම කරුණා භාවනාව මෙනෙහි කරන්න ඕනේ කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙනවද කාලය තියෙනවා? කරුණා භාවනාවෙන් කියන්නේ දුකටපත් වූ සත්වයෝ ඒ දුකෙන් අත් මිදෙන්න කියලා කියන්නේ. දැන් අර හිඟන වගේ කෙනෙක් එයා දුකටපත් වෙලා නේන්නේ, දුකටපත් වෙච්ච කෙනා ඒකෙන් අත් මිදෙන්න තමයි අපි ඒකෙදි ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි. ඔව් වම්පින්. මුදිතා භාවනාව තියෙන අපිට වඩා යස ඉසුරින් වැඩි එක්කෙනෙක් වෙනුවෙන් කරන්න. හා හා. ඒ විදිහටයි ඒ කරුණා මුදිතා දෙක අර හතර බ්‍රහ්ම විහරණේ. එහෙම එහෙම කරුණා මුදිතා උපේක්ෂා මෛත්‍රා කරුණා මුදිතා උපේක්ෂා මෙත්තා කියන්නේ එතකොට මෛත්‍රී භාවනාව විතරනේ. ඔව් ඔව් මේ දැන් අපි කරගෙන යන්නේ ඔක්කොම මෛත්‍රී භාවනාව. ඔව් අර මේ මුදිතා භාවනා කරනකොට ලද සැපතින් නොපිරිහෙත්වා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට වඩා යසීසුරින් කියන්නේ නිකන් ධන දාන්නේම නෙමෙයි. දැන් අපි කියමුකෝ නිලයෙන් තලයෙන් අපිට වඩා ඉහළ කෙනෙකුට අපිට ඉරිසියාවක් ඇති වුණා කියලා. හා හා. එතකොට අපිට අග්ගාලා එන්න මුදිතාව. ඒ කියන්නේ ලද සැපතින් එයා මොනම හරි කමන්නේ එයා ලද සැපතින් පිරිහෙන්න එපා කියන එක අපි ඉස්සන්නට ප්‍රතිපක්ෂව. හා එතකොට මේ සුපේක්ෂා භාවනා ඒ හැම එකටම ඉතින් ඒ හැම එකටම මධ්‍යස්ත භාවයකින් මධ්‍යස්ත භා හරි වටිනවා. ඉතින් අර මල්ලිම මතු කරපු ප්‍රශ්නෙන් අපිටත් මේ තව දැනුම ලැබෙනවා. ඉතින් ඒ මල්ලිටත් ඔබතුමියටත් චතුරාර්ය සත්‍ය ඉක්මන කාලයකින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔබතුමිය කරන මේ සේවය මේ කුසල කර්මය පුණ්‍යාභි සංස්කාර කුසල කර්මයක් අනිත්‍යයි දක්මින්ම හැමෝම අපේ සසර කෙටි කර ගැනීමට මේ පාරමී දම් පුරම් සාදු 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 කියලා අනුමෝදන් වෙනවා.
නංගේ අපි දවසක එහෙනම් කරුණා මුදිතා උපේකත් කරමු නේද? ගොඩක් කට්ටියට ඒක දැනුමක් නැහැ පාටයි නේද? චිත්‍ර දවසක් කරලා මෛත්‍රී මුලියක් මේ උදේට චිත්‍ර දෙකන්න ඉස්සර වගේ 11ටද නැත්නම් 10ද? මොකද 11 මාරට මල්ලි 11ම ඔව් දැන් අපි වේලාව පැයක් පස්සට ගියාන යුකේ ඒක නිසා ඉස්සර 10 මාර තිබිච්ච එක දැන් 11 මාර ඉතින් රෑ 10 තිබිච්ච එක දැන් රෑ 9 කමක් නැහැ නේද රෑ 9ට ගොඩක් ඉන්න ඕගේ කට්ටිය දැන් ඔව් කමක් නැහැ නෝමේ අක්ක අපි පොඩ්ඩක් එහෙනම් මේ සත්ත්ව කොටස 12 ඉවර වෙලා එහෙම ඔව් එහෙම කරන්නේ සාමයේ තවසර අරගෙන ඊළඟ භාවනාවකට නේද ආ එහෙම කරමු හොඳයි හොඳයි මේක සත්ත්ව කොටස 12න් අර ලොකුම මේ හැම ප්‍රදේශයක්ම කව වෙනවා ඔව් ඒක හොඳයි කරන්නේ ඔව් ඊට පස්සේ අපි සාමිනාන්දගෙන් අහමුකෝ ඊළඟ ඒ භාවනා දිතින් අර ඒකත් හොඳයි නේද ඔව් ඒකත් හොඳයි නේ ඉතින් මෛත්‍රී කරන්නේ කොහොඳයි කෝකටත් කියලා නමුත් අර පොඩි පොඩි හරි කෙටි දැනුමක් හරි මේ උපේක්ෂා භාවනාවයි කරුණා මුදිතා උපේක්ෂා ටික තියෙන එකත් හොඳයි නේ දැන් ඇත්තටම මම දැන් අර ඔයා කියනකම් කරු හරි අපිට වඩා ආසීසුරින් වෙන කෙනෙක් හරි අපි ඒක හිතන්නේ වැඩි මුදිතා කරන්න ඕනේ කියලා අර මොකද අපිට ටක් ගාලා උද්දු වෙලා තියෙන මෛත්‍රියනේ එතකොට ඒක එච්චර මතකයක් නැහැ මොකද්ද කරන්න කියලා ඒකයි ඔව් ඒකයි අර මම එදත් අක්කට කිව්වේ අපි මේක චුට්ට චුට්ට එහෙම මේ පොඩ පොඩ අර ඉස්සරහට යන විදිහකුත් එක්කම කරගෙන යන් එතකොට තමයි අර හැම එකක්ම එතකොට පොඩ පොඩි හරි ඔව් ඒ කියන්නේ මොකක් හරි දැක්කහම ඒ අවශ්‍ය ආයුධය පාවිච්චි කරලා ඒක ඒ අකුසලයේ කපන්න පුළුවන් නේද අන්න ඒකයි නැත්තම් අපි මේකම මෛත්‍රියෙන් කැපෙන්නේ නැන්නේ අක්කා කැපෙන්නේ නැහැ නේ ඔව් ඒ කියන්නේ දැන් අපිට වඩා යසෙසුරින් වැඩි එක්කෙනෙකුට ඉරිසියාව ආවහම පොඩ්ඩක් හිත සමතල වෙනවා තමයි මෛත්‍රියෙන් ඔව් නමුත් ඒකට හරිම ආයුධේ නෙමෙයි ඒක. නෙමෙයි නේද? මම සමහරක් වෙලාවට කර්මය අපි කර්මයේ දායද කරගෙන ඉන්නේ. එහෙම කියලා කර්මයේ හැටියට මෙයා කර්මයක් කරලා තිනවා කුසල කර්මයක් අනේ හොඳ එහෙම හිතනවා. නමුත් ඇත්තටම මුදිතා භාවනාව කරනවා හොරයි. ඔව් අර ඒවා ඉතින් අපි අර ගොඩක් හිත යෙදෙන්නේ නෑනේ අක්කා ඒකයි ඒක කමක් නෑ. එහෙම කොහොම හරි අර කෙලෙසෙට මේකයි වටින්නේ නේ. වටින්නේ වටින්නේ අර රාග ද්වේෂ මෝහ ඇති හිතක් නේද? ඒකත් ලොකු උදව්වක් වෙලා තියෙනවනේ. ඔව් ඔව්. ඔය කියන්නේ මට හිතෙන්නේ එතනදී අපිට ඕන වෙන්නේ ගොඩක් සතිය දිනු කරන්නේ. මට ඒ කියන්නේ පරියන්කේම් භාවනා කරද්දී සමාධිය කියන මම හිතාගෙන තමයි ගොඩක් භාවනා කරලා තියෙන්නේ. උනාට මට දැනුන දෙයක් තමයි එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරද්දී සතිය තමයි ගොඩක් ඕන වෙන්නේ කියන එක. ඒ කියන්නේ නැත්තම් ගොඩක් වෙලාවට අකුසල් වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඔව් නේද මල්ලි සතිය වීරයත් ඉතින් ඕන නේද? ඔව්. සතිය අපි සතියත් නගා ගන්න වීරයයි අපිට නේද? සතියක් අපි පවත්වාගෙන යන්න ඕනේ කියන වීරය. ඔව් ඒකයි. ඔව් නැත්තම් අපි වීරය නැත්තම් අපි නිවන් දකින්න වීරයක් නේ ඒ ගන්නෙත් ඒ මොහොතත් නේද? ඔව්. ඔව් ඒ වීරය තියෙනවා නම් අපිට එතකොට අපි අර අසතිමත් වෙන හැම වෙලාවෙම වීරයක් යොදාගෙන සතියෙන් ඉන්න බලනවනේ මල්ලි. ඔව්. ඒ කියන්නේ මම එක දවස් කීපයක් උත්සාහ කරලා ඒ කියන්නේ කරන වැඩි කෙටි කාල පරාස වලට කඩාගෙන ඊට පස්සේ ඒ වෙලාවේ කොහොම හරි සීයෙන් ඉන්නවා කියලා. ඒ උනාට සමහර දවස් වලට ඒක අතරමඟදී ඒක හිත විසිරෙනවා. එන කොහෙට හරි සිතුවිල්ලකට යනවා. ඒ අර ඒ විදිහට මම උත්සාහ කරලා බැලුවා. නිකන් බැලුවේ දැන් මොකක් හරි සංඥාවක් අරගෙන මෛත්‍රී සංඥාව දවසෙන් වගේ පවත් ගන්නවා නම් මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔව්.
මෙහෙමනේ ඉතින් මල්ලි දැන් අපේට මේ හිත විසිරෙන්න පුළුවන්. ඒක ඉතින් ස්වභාවයනේ. ඒක ගැන ද්වේෂ වෙන්න හොඳ නෑ. ඒ වුණාට අපි මෛත්‍රියෙන් හිටියනේ. දැන් කොච්චර හිත විසිරුණත් අපි මෛත්‍රියෙන් හිටියනේ වෙලා මොහොතක් දෙකක් නේද? ඒ මොහොත දෙක ගැන තමයි අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. අපි උපයගත්ත මොහොතනේ ඒක. දැන් අපි හිත විසිරුණා කියලා අපි ඒකට පශ්චාත්තාපයන්නේ තියෙන්නේ. එහෙම නැතුව ඇයි අපි උපයගත්ත මොහොත, අපි සතියෙන් හිටිය මොහොත, අපි මෛත්‍රියෙන් හිටිය මොහොත ඒක කොච්චර හොඳද එහෙම කියලා අර හොඳ පැත්තටමයි හිතෙන්න ඕනේ. අපිට හිත විසිරුණු එක කමක් නෑ. විසිරුණාට පස්සේ ආයි අපි හිත ගෙනත් තිබ්බනේ කියලා අර හැම වෙලාවෙම අර හොඳට මේක කරගත්තා කියන පැත්තෙමයි ඉන්න ඕනේ. ඒක අපි කරනවා හොරයි නේද? අපි ගොඩක් වෙලාවට අපේ හිත සැකසিলা දෙන්නේ මේ අසුබ පැත්ත නැත්තම් හිතට බලින පැත්ත බලන. අපි කරන හොඳ පැත්තට අපි හිතනවා අඩුයි ඇත්ත වශයෙන් කිව්වොත්. මන් ගැන කියන්නේ එතකොට පසුතැවිල්ලක් ඇති වෙනවානේ. ඒක පංචනීවරණ. ඕ හිත ගැටෙනවානේ, අරමුණේ ගැටෙනවා. එතකොට ඇයි එහෙම නැති? අපි කොච්චර හොඳද, අපි දවසට මේ වගේ කොච්චර වෙලාවක් අපි භාවනා කළාද. ඉතින් දැන් කොච්චර මගේ හිත වඩා ගන්න මං උත්සාහ වුණාද, මං නිවනට කොච්චර ලං වුණාද කියලා. අර මම එහෙනම් හෙට තවත් මේ විදිහට තවත් නිවනට ලං වෙන්න උත්සාහ කරනවා කියලා ආයි අර ගිය හිත ගියා නේද කියලා කියන්නේ නැතුව ගිය හිත ආයි ගෙනත් තියෙනවා, නැවත ගෙනත් තියෙනවා. හැම වෙලාවෙම අපිට තියෙන්නේ හිත පිට යනවද කියලා බලන්න නෙමෙයි, ගිය හිත ගෙනත් තියන්න අරමුණේ. එතකොට අපි බලාගෙන ඉන්නෙම ගිය හිත ගෙනත් තියන්න. එතකොට ගෙනත් තියන්න අපි තව තවත් සතුටු වෙනවා. අනේ මං ආයි හිත ගෙනත් තිබ්බනේ මෙතනින්, ආයි මම මේ අරමුණේ ගෙනත් තිබ්බනේ කිය කියාම අපි සතුටු වෙනවනේ. නැත්තම් අර ගිය හිත ගැන ද්වේෂ සහගත වෙනවා, අරමුණේ ගැටෙනවා. ඒක හරි වැදගත් සංකීක කියලා දුන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට හිතනවා මේක කරගන්න බැරි වුණානේ කියලා. අර කරගත්ත ටික ගැන සතුටු වෙන්නේ නැහැ. මේ නොකරගත්ත ටික, මේ පිට ගිය ටික ගැන සතුටු වෙලා මේ පාපොරුව ගන්න. ඔව් ඒක තමයි. ඒකෙන් වෙන්නෙම මේ අරමුණේ ගැටීම. මේක ගියානේ ඔහේ ඕන හටියේ ගියාවයිකෝ, ගියා යන්න ගෙනත් තියනවා. එතකොට සතුටුයි නේද? ගෙනත් තියනවා. ගෙනත් තියන්න අපි අනිත් ගෙනත් තිබ්බ ගමම ඔය හිත පිට යන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා අපි අරමුණේ ඉන්නවා. ඒ අනුව අපි ගොඩාක් මොහොතවල් උපයගෙනයි තියෙන්නේ ඒ අවස්ථාවේදී. ඉතින් ඒ අතරේ අපි හිත පිට යනවා, එහෙම නැත්නම් වෙනේව මතක් වෙනවා, ඒත් කමක් නෑ. අනේ හිත පිට ගිය බව මන් දැනගත්තා. ඒකත් කොච්චර ලොකු දෙයක්ද කියලා ආයෙ ගෙනත් තියෙනවා. මේ හිත පිට ගියා කියලා දැනගත්තෙත් අපි සතියෙන් හිටිය හින්දනේ අක්කා. ඔව් ඒකනේ නේද? නැත්නම් හිත පිට ගිය කියන එකත් දැනගැනීමත් සතියක්නේ නේද? ඔව් නැත්නම් හිත පිට ගියා කියලා දන්නෙත් නෑනේ. නිකාං ඔබ වෙන වෙන විභාගات හිත ඉන්නවනේ නේද? ඔව් ඒකනේ. ඔව් හිත පිට ගියා කියලා මං දැනගත් එක මට කොච්චර ලොකු දෙයක්ද කියලා ආයි ගෙනත් තියනවා. ඔව්. එතකොට අපි නොදන්නා වුණාට ගොඩක්ම මොහොතවල් අපි උපයගෙනයි තියෙන්නේ. එහෙම හිතන්න ගත්තොත් ලොකු දෙයක් නේද? අපි කරන මොහොතවල් ගැන දැන් අපි දැන් චතුරංග මල්ලි කිව්වා ඔයා කාල පරිච්ඡේදයක් හදාගෙන ඒක ඔයාගේ හිතේ තියෙනවා. දැන් අද දවසේම මම මෛත්‍රියෙන් ඉන්නවා කියලා. එහෙම හිතුවොත් ඒකට පැය 24 ඒව 60ක් නේද මන් දන්නේ. එච්චරක් වෙන ඔයා හිතන්න එපැයි. ඕ ඒකත් ආයත අපර ගන්න. එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් නම් මේ මොහොතවල් හරි දල වශයෙන් දවසම හිතුවට මම මෙච්චර මොහොතක් ගැන මෙච්චර මොහොතක්
මොහොත් ප්‍රමාණය එහෙම කියන්නේ කොහොමද නේද ආචර කියන්නේ මෙච්චර කාලයක් හරි මේ මොහොතවල් කීයක් හරි අපි වැඩියෙන් මෙහෙම හිතුවා කියලා හිතනකොටත් අර කරේ නැති තැනේ කමතක කළ කරපු දේවල් ගැන හිතන්න පුළුවන් එතකොට නේද ඔව් අක භාවනාව අපි කරනකොට අපේ අර රාමුව වෙනස් වෙලා හිතන්න පටන් ගන්න ඕනේ. එතකොට මෛත්‍රී සහගත රාමුවකට අපි ඇතුල් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ රාමුව තමයි අපි පුරවගන්නේ. ඕනේ. ඔව් අර හිත පිට ගිය අර නරක් වෙච්ච ඒ රාමුවෙන් අපි අත් මිදිනවා. අපි අලුතෙන් හිතන්න අලුත් විදිහට හිතන්න අලුත් මෛත්‍රී රාමුවකට අපි ඇතුල් වෙනවා. එතකොට ඒ රාමුව තුල තමයි දැන් අපි හිතන්නේ අර පරණ රාමුව දැන් ඒක අපි අයින් කළා. මේ අලුත් රාමුව තුල මේ භාවනාවෙන් වැඩුණු රාමුව තුල හිත පිට යන්නේ නැති රාමුව තුල තමයි දැන් අපි ඉන්නේ. අලුතෙන් හිතන මුළු ක්‍රමයේම දැන් බලන්නකෝ අපි මිනිහෙකුට හිනාවත් එක්කම මෛත්‍රියක් වතුරවනවා කියන එකක් අපි මෙච්චර කල් හිතුවේ නෑනේ. එතකොට අපේ අලුත් රාමුවේ තියෙන ඒ જાතියේ ඒවා. එතකොට ඒ රාමුව තමයි දැන් පුරවන්නේ. අර පරණ රාමුව දැන් ඒ රාමුව පුරවන්නේ නෑ. දැන් අපි බලන්නෙම මෛත්‍රී කොතනින් හරි මෛත්‍රියක් දාගෙන අලුත් රාමුව ටික ටික පුරව ගන්න. අන්න එහෙම අර ඊට පස්සේ ඊළඟ ඒකකට යනකොට අරකත් අයින් කරලා තව රාමුවක් දාගන්නවා. එහෙම අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා. මේ භාවනාව කියන්නේ ඒකණයක් නේද? හිත වැඩෙන්න ඕනේ. එතකොට රාමුව අර අලුත් රාමුව හොඳට පිරෙන විදිහ, ඒකෙන් හිත සතුටු වෙන විදිහ, දැන් මං මොහොතක් මොහොතක් පාසා කොච්චර හිත පිට ගියත් ආයර රාමුවටම වැටිලා හොඳට මෛත්‍රී සහගත වෙන බව ටික ටික දකින්න පටන් ගන්නවා. එතකොට අපි ගොඩාක් සතුටින් ඉන්නවා. හේතුවක් නැති සතුටක් අපිට තියෙනව නේද? හේතුවක් දන්නේ අපි. ඒ කියන්නේ හේතුවත් උතේ හේතු ඔක්කොම අනිත්‍ය වෙලා යන හේතුනේ. හේතුවක් නැතුවම අපි සතුටින් ඉන්නවා. ඇයි? අපි මෛත්‍රී සහගත නිසා. ඒ විදිහට ඇහෙනවද? අක්කා ඇහෙනවද? මාව ඇහෙනවද උගලන්ට? මේ දැන් මෙහෙමයි මට සාමාන්‍ය දැමන් කිව්වේ මගේ හිත ගොඩක් වෙලාවට මගේ හිත මට බනින විදිය හිතක් නෙතිනේ. අර කරපු ටික ගැන සතුටු වෙන හිතක් නෙමෙයි වැඩිපුර තියෙන්නේ. මේ ප්‍රවණතාවය වැඩියෙන් තියෙන්නේ හිත මගේ මාව මේ වෙලාවේ සතින් හිටියේ නැහැ, මේ රාස සතින් හිටියේ නැහැ කියන හිත. එහෙම සිතකට දෙතිස් ගුණප භාවනාව දැන් එක එක චරිත ලක්ෂණ අනුව තම තමන් කරන භාවනාව තේරුම් ගන්න මෙන් කර ගන්න කියනවනේ. එහෙම කෙනෙක් දෙතිස් ගුණපය වඩන එක හොඳ නැද්ද? මේ කාලයෙන් කාලෙට මම හිතනවා මම මෛත්‍රී කරන්න ඕනේ කියලා. ආයේ එක මගේ හැරිලා ගොඩක් වෙලාවට දෙතිස් ගුණපය තමයි මම කරන්නේ මේ දවස් දෙකේ. මම වෙච්ච වෙලාවට එහෙම කෙනෙක් දෙතිස් ගුණපය කරන එක හොඳ නැද්ද? නැත්තම් මෛත්‍රී කරන්න ඕනේද? දැන් මෛත්‍රිය කියන එක අක්කා කොයිම භාවනාව කළත් අපේ හිත පිට යන වෙලාවට, ද්වේෂ සහගත වෙන වෙලාවට හැම වෙලාවෙම අපි බේතක් විදිහට මෛත්‍රිය තමයි එතනට තියාගන්නේ. ඒකයි අපි අර මෛත්‍රියට ලොකු තැනක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඕනම වෙලාවක අපේ හිත දැන් ඔය පිළිකුලේදි බලන්නකෝ. දැන් ඔයා පිළිකුල් වඩනකොට ඔයාට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්නේ. ඔව්. ඔයා දන්නේම නැතුව ඒ පිළිකුලත් එක්ක ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ටක් ගාලා මෛත්‍රී බේතක් එතෙන්ද තියන්න ඕනේ. හැම භාවනාවකදීම අපි දැන් ගොඩක් වෙලාවට ඔය විදර්ශනා අරව මේව කෝව කරන්න ගියත් හිත ගැටෙන්න කලකිරෙනවා, එපා වෙනවා, එක එක ඒවා වෙනවා. ඒ හැම වෙලාවෙම බේත් වෙත්තක් තමයි මෛත්‍රිය කියන්නේ.
ඒ වෙලාවේ අග්ගාල හිත මෛත්‍රියට ගෙනල්ලා තමයි සමතයකට පත්වගන්නේ. දැන් අක්කට ඔය දැන් ඔය ප්‍රශ්නේදී ඔයාට දැන් ඔය සමහරට කොටස් දෙක කරනකොට පොඩි ද්වේෂයක් ඇති වෙනවා අර පිළිකුලස් එක්ක. ඔව්. එතකොට ඔයා ටග් ගාලා මෛත්‍රියට එන්න ඕනේ. ආහ්. මෛත්‍රියන් ආයි හිත තැම්පත් කරගෙන ටිකක් හොඳට ඕ මේ මෛත්‍රියන් හිත පිනා ගිහින් තමයි ආයි අර මේ කොටස් 32 ට යන්න ඕනේ. දැන් ඔයාගේ මූල කර්මස්ථානේ කොටස් 32 නේ. ඒ වුණාට ඔයා හැම වෙලාවෙම අර මෛත්‍රියත් ඒකට ගාව ගන්න ඕනේ. මේ හිත විසිරෙන වෙලාවට ගැටෙන වෙලාවට හැම වෙලාවෙම ඒක ඕනේ අපට. ඒකයි මේ හැම පැතිකඩකින්ම මේ මෛත්‍රී භාවනාව කරන්නේ කියන්නේ ප්‍රදේශ වශයෙන් කරනවා, දිසන් වශයෙන් කරනවා, පුද්ගලයෝ වශයෙන් කරනවා. ඒ කියන්නේ වීම පැත්තකට හරි මේක ගෙනත් තියාගන්න හින්දා. ඔව් අකාර වගේ පොඩි ගැටීමක් එනකොට තමන්ට තේරෙනවානේ චුට්ටක් මගේ හිත ගැටෙනවා වගේ කියලා. එතකොට ටග් ගාලා කරන්න ගොඩක් පින් එහෙනම් වට. හරි එහෙනම් අනිතයට තව ප්‍රශ්න තියෙනවද? කාලය යන්නේ නැත්නම් මම අහන්නද ප්‍රශ්නයක්? අහන්න. මම චුට්ටකට යනවා, මොකද මට කීප කෙනෙක් කීප කරයක් දැන් කතා කරන ඒජන්සි එකද දන්නේ මම ඩික්ලයින් කර කර හිටියේ නැද නෑනේ. ඔගලන් එහෙනම් ඩිස්කස් කරලා ඉවර කරන්න නැත්නම් මම පුළුවන් නම් එන්න බලන්න ටක් ගලා ඉස්සරහ. සෝරි. මිස් දැන් අපි කියනවානේ මේ නිර්වාණය අවබෝධය සඳහා තියෙන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය වැඩිම කියලා. එතකොට සතර සතිපට්ඨානයට මෛත්‍රී භාවනාව අඩංගු වෙන්නේ නැහැ මිස්. එතකොට අපි මෛත්‍රී භාවනාව නිරන්තරයෙන්ම වැඩි යුත්තේ අර අපි අතින් කෙරෙන අකුසල කර්මයන් වැළැක්වීම සඳහා සහ යෝනිසෝ මනසිකාරයෙන් සිත පිහිටවා ගන්න නේද? අපි අර සතිමත් වෙනවා කියලා කියන්නේ එතන. ඔයාට කෙලින්ම සතර සතිපට්ඨානෙම කරගෙන යන්න පුළුවන් නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. කෙලින්ම ඔයාට දැන් කායानुපස්සනාවේ කමඨහන් 14 එහෙම කරන්න පුළුවන් නම් එහෙම කෙලින්ම කරගෙන යන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයා හිත තියන්නේ නැතුව කෙලින්ම ආනාපාන සතියට ගියා, ඉරියාපතේට ගියා, ඒ විදිහට මේ කරගෙන යන්න පුළුවන් ඕන තරම්. අර ඊට මෙහා තත්ත්වයේදී අපි චතුරාරක්ෂාවක් විදිහට අපේ හිතේ ගැටීම අරව මේවා නැතුව හිත සමතලා කරගන්න ඒවටනේ අපි මේ සමතකමට හම් භාවිතා කරන්නේ. ඔව්නේ. එතකොට අපිට ඔය මේ දැන් ආනාපාන සතියට කලින් ওই සතර කමඨහන් අපිට වඩලා සිතේ විසිරීම අඩු කරගන්න එදා අර ස්වාමීන් වහන්සේත් කිව්වේ මේ එහෙම දෙක තුනක් වුණත් අපිට කරන්න පුළුවන් නේද? බුද්ධානුස්සතියත් එක්කමත් ආනාපාන සතියට යොමු වෙන්නත් පුළුවන් නේ. බුද්ධානුස්සතිය විතරක් මුලින් කරලා ඊළඟට ආනාපාන සතියටද? ඔව්. ඔව් එහෙම කමක් නෑ. දැන් අර මේ හතර කමටහන් කියන එක විනාඩි 5කදී වගේ තමයි කරන්නේ මේ මූල කර්මස්ථානට කලින්. ආහා. එතකොට මුලින්ම කරන්නේ මොකද්ද මිස්? මුලින්ම කරන්නේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය. හා. බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුභයයි මරණස්මතියයි. ඔව්. මේ හතර විනාඩි 5ක් විතර කරලා තමයි මේ ඒ කියන්නේ සමතයකට හිතපත් කරගෙන ඊට පස්සේ මූල කර්මස්ථානට ඕන හැකට ගිය හැකි. හරි. අර අපේ සයින් වහන්සේ අපි අර මේ නමාමි බුද්ධාංගුණ සාගරන්තං කියන ගාථාව තුන් පාරක් කරලානේ මේ ඊට පස්සේ පියෝචකරු භාවනියෝ කියන එක කියලා ඊට පස්සේ බුද්ධානුස්සතියට කෙලින්ම යවෙනවනේ. ඒකයි මං ඇහුවේ අරකට ගියොත් තව සිතේ විසිරීම අඩු වෙනවනේ. බුද්ධානුස්සතියට ගියොත්ද?
නෑ අර සතර කමටහන්ම පොඩ්ඩක් අපි ඒකෙන් තැම්පත් භාවයට පත් වෙනවනේ. එතකොට ආනාපාන සතියට එන්න කලින්. ඔව් ඔව් ඔව්. ඒ දැන් ඒ සාමින්නාංශ එදාට මූලකමටහන මේ මූලකමටහන බුද්ධානුස්සතියනේ. එතකොට තමයි නමාවේ බුද්ධං ගුණ සාගරන්තං කියලා එතන කරන්නේ තුනුරුවනට තුනුරුවන්ටයි මේ අපේ මේ ගුරුවරයාටයි අපි ජීවිතේ පූජා කරනවනේ මුලින් පූජා කරන. ඔව්. අනැත්තං ආනාපාන සතිය කරනකොට වෙන්නම අර විදිහටම වෙන්න වෙනම කරනවා දුන්නාසේ. මම අර මුලින් සඳහන් මේ මුල් ආනාපාන සති භාවනාවලදී ඔය ඒ විදිහටමයි මට මතක විදිහට නම් මේ උන්නාසේ මූලකෘතිය කරේ. ඔව් ඔව් එහෙම තමයි කරගෙන යන්නේ. ඒ වුණාට මෙහි හතර තමයි දැන් ආනාපාන සතියට නෙමෙයි ඕන එකකට කලින් චතුරාර්යකාව කියලා කරන්නේ මේ හතර. මේ හතරම කරලා තවත් එකකට යන්න තරම් වෙලාව නැහැනේ සාමින්නාංශට. ආහා ඒකයි ඒ නේද පැයකටනේ සීමා වෙන්නේ. ඔව් ඒක නිසා ඒ එහෙම කෙටියෙන් අර විදිහට කරන්නේ. ආහා එහෙම නැත්තම් මේ හතරම විනාඩි 5කදී වගේ කරන්න. ඉතින් ඒ විදිහට මේ හතරම හොඳට මේ ඉවරයක් කරගෙන ඉන්න එපා එහෙනම් අහරම කරගෙන යන්න. හරි හරි. එහෙම ඔයා සතර සතිපට්ඨානෙ කරගෙන යනවා නම් මේවා ගැන නොහිතම කරගෙන ගියත් කමක් ප්‍රශ්නයක් නෑ. ඒකේ ආනාපාන සතියේ විදර්ශනා මිස් ඇත්තටම දැන් මං උදේට හවසටයි කොහොම හරි මේ ඉඳගෙන එක තැන් වෙලා අපි සමතේකට එනවා. නමුත් අපි වාහන එලවනකොට හරි පන්ති මං ගුරුවරියක් විදියට පන්තියේ ඉන්නකොට හරි අපිට හැම වෙලේම ඉරියාපත භාවනාවටත් වැඩි අර මෛත්‍රියත් එක්කම ඒකත් යනවනේ නේද. අපිට නැත්නම් අර ප්‍රායෝගික ජීවිතය ගත කරනකොට ඒක ගොඩක් මේ නැත්නම් අපි යෝනිසෝමනසිකාරයෙන් ඉන්නේ නෑ වගේ නේද අපිට. ඔව් ඒ මෛත්‍රියෙන් මෛත්‍රියට තැනක් දීලා තියෙන්නේ. ඒක තමයි ඒක තමයි. අනිත් එක අර එතකොට අර නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ ගොඩාක් ගැටෙන චරිතයක් නා. අපි අර වගේ සතරකම මේ අර වගේ සතිපට්ඨානයක් අපි වඩන්න ඉඳගත්තට ඒක ගොඩාක්ම හොඳට අපිට කරගන්න බෑනේ. වෙන්නේ මිස් අපිට සිත විසිරෙනව නේද. ගොඩාක් විසිරෙනවා සාම ඒක තමයි. ඒ ගැටෙන්න හිත විසිරෙනවනේ. ඒ වගේ ගැටක් අරගෙන අර වගේ ආනාපාන සතිය වගේ එකක් කරන්න එකපාරට අපිට එන්න අමාරු වෙන්නේ නේද? අමාරුයි. අර හිත දැන් අපි සාමාන්‍ය ජීවිතේ කොච්චර ගැටි හිටියා වුණත් අර හතර කමටහනක් තුළින් බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන ඊට පස්සේ එහෙම නැතුව කියන්නේ නිත්‍ය ස්වභාවයක් තියෙන එකක්. එහෙනම් අපි පිළිකුල් කයක් ගන්න එහෙනවද? එහෙම නැතුව ගියා මිස් එක පාට. දැන් එහෙනවද? දැන් එහෙනවා. හොඳට එහෙනවා. ඒ පිළිකුල් කයක් දරාගෙන මේ විදිහට තරහ ගිහිල්ලා වැඩක් නෑ කියලා හිතාගෙන අපිත් මැරෙනවා කියලා මේ හතර කමටහනේ මතක් කරගන්න. මේ සම්මුණහන්සේ අපිට මෙහෙම කියලා දුන්නා. අපි මේ වගේ මෛත්‍රී සහගත වෙන්න ඕනේ. මේ වගේ පිළිකුල් කයක් දරාගෙන ඉන්නේ මේ වගේ මැරෙනවා කියන එක අර හිතට ගත්තාමනේ අපිට යමක් මේක ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මිස් එහෙම අපි වචනයෙන් අපි නිකන් සිතුවිලි ආකාරයෙන් කරගත්තත් ඒක මනස තැම්පත් වෙනවා නේද? අර නැතුව මේ අර ඒ ආකාරයෙන් දැන් බුද්ධානුස්සති වුණාම නවරහදී බුදුගුණ උඩට අපි අර ඒ ක්‍රමයකට සිහි කරලා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? නෑ, එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවන්ගේ ගුණයට හිත තියන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ගුණයට හිත තියලා අර මොහොතෙන් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න ඕනේ. මේ සියලු සත් මට සියලු සත් තමන්ට සියලු සත්ත්වයින්ට මේ මෙත්පතල අර හිත ගැටෙන ඇලෙන හිත සමතයකටපත් කරගන්න ඕනේ.
ඊළඟට මේ කයේ තියෙන පිළිකුල් ස්වභාවයේ මොහොතක් සිහි කරලා මේක පිළිකුල් කයක් කියලා සිහි කරගන්න ඕනේ. මේ මම මැරෙන මිනිස්සෙක් කියලා මේ ඒකට යන්නේ විනාඩි දෙකක් විතරනේ විනාඩියක්. හරි හරි හරි. එහෙම කළාම අර අපේ අපි සිතන චර්යාවම එහෙමම අර වෙන සිතුවිලි එන එක ටික ටික අඩු වෙගෙන යනවා. අන්න හරි. එච්චරයි කරන්න ඕනේ. අපි අර කෘතිමව හිතන්න ගත්තාම තමයි වෙන සිතුවිලි එන ස්වභාවය වැඩි වෙන්නේ නේද? ඔව් මේක මේ ගම් මේක මේ නිකන් මේක නිකන් අපි සාමාන්‍යයෙන් මේක හිතට දාගන්නයි ඕනේ අතුලට. ඉතින් මේ හුස්ම යනවා එනවා කියලා ආනාපාන සතිය කියලා ඉතින් මේ හුස්මේ හාට මෙහාට ඕන වෙලාවක යන්නේ ඉතින් නේද? ඒක තමයි. අපි අර සතිය අපි ඒක සිතුවිල්ල නැතුවනේ ඉතින් අසතිමත්වනේ අපි ඉතින් ඒක නැවතුනොත් නෑනේ අපි ජීවත් වෙන්නෙත් නෑනේ. හැම වෙලෙම අපි ඉන්නේ ඉතින් අසතිමත් ගතියකින් ඉතින් කොච්චර අස්වාස් ප්‍රශ්වාස කළාද? ඔව් ඒකනේ නං ඉතින් අන්න එහෙම හිතලා මේ හුස්ම කුත් එහා මෙහා යනවා ඉතින් ඒක දිහත් අපි බලන් ඉන්නවා. ඒකෙදි මිස අපිට සමතයක් ආවේ නැහැ කියලා අපි පැයක් හිටියා කියලා අර අසතුටින් ඉන්නේ නැතුව අපි මේ අවස්ථාවේ අපිට දැන් ඇත්තටම මේක සිතුවිලි එනවනේ. දැන් මේ දැන් අර කක කියද්දිත් අපිට දැන් මටත් ඒ සිතුවිල්ල මුල් දවස්වල මටත් මේ ඒ කියන්නේ දැන් අපි අපේ හොඳ පැත්ත තමයි අපි හිතනවා. අපි තප්පරයක් හරි අපිට මේ සමතයක් වැඩුණා නම් ඒ තප්පරය ගැන තමයි අපි සිතුවිල්ල පවත්වලා ඒක ඉවර කරන්න ඕනේ නේ. ඉතින් තප්පරයක් නෙමෙයි ඔය පැයෙන් අපි බොහෝ විට හිත පිට ගිය බව දැනගන්නකොට ඒ හැම මොහොතේම සතිය තිබිලා තියෙනවා. අර ඒ උපයගත්ත මොහොත අගේ නොකරන නිසා තමයි අර වැඩුනේ නෑ වැඩුනේ නෑ වැඩුනේ නෑ කියලා අපි අපිටම චෝදනාවක් කරගන්නේ. එහෙම නැතුව අර වැඩුණා මේක මේ වැඩුනේ වැඩුනේ නෑ නෙමෙයි හිත පිට ගිය බව දැනගත්තා. හුස්ම රැලි දෙක තුනක් හරි දැනගත්තා. ඊට පස්සේ මේ ඉඳගෙන ඉන්න කයේ දරත ගතිය ඒ කියන්නේ කය රිදෙන ගතිය දැනගත්තා. ඒ නිකන් ඉන්නවනේ ඒවා එකක්වත් අපි දැනගන්නේ නෑ නේද? එහෙමයි එහෙමයි. ඔව් ඊට පස්සේ අත රිදෙනවා හරි කකුල රිදෙනවා හරි ඔළුව රිදෙනවා හරි දැනගත්තා නේද? හිත පිට ගියා කියලා දැනගත්තා. එහෙම නැත්නම් මට ගෙදර මතක් වුණා කියලා ඔය හැම දෙයක්ම මේ සතිය කියන්නේ භාවනාවේ හැම කොටස් විදිහට දැනගෙන තිබිලා තියෙන්නේ. ඒක තමයි. ඔව් ඒ අතරේ හුස්ම රැල්ලකුත් දෙහෙකුත් අපි දැනගත්තා නේද? ඒක තමයි. දැන් අපි ගොඩාක් වෙලාවට කෘත්‍රිම හුස්ම රැල්ලටනේ හිත යොමු කරලා තද කරන් ඉන්න බැලුවට ඒක එහෙම ඉන්න බෑනේ ඉතින්. ඒක පිටපස්සෙන් ඉන්න බලනවනේ. කෘතිම හුස්ම රැල්ලක් මේක මේ නිකන් ඔයා ඉඳගෙන ඉන්නකෝ ඕක හුස්ම එහාට මෙහාට යන ඔයාට පේන්නේ ඉතින්. ඒක ඔය පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ සිහි කරගෙන මේ මෛත්‍රිය කුත් හිතට නාගාගෙන මේක පිළිකුල් කයක් කියලා ඒකත් මැරෙනවනේ කියලා ඉන්නකොට ඔය හුස්ම රැලි දෙක තුනකුත් ඔයාට පේන්නේ. පේන්නේ. ඔව්. ඒවැ ඕන හීතල හීතල බවකුත් දැනේ. එහෙම ඔයාට ඒවැ ධාතු ස්වභාව කෙටි බව නේද? ඔව් ඒ දිග බව කෙටි බව හිතන්න ඕනේ. ඔහේ ඉතින් දිග එකක් කෙටි එකක් ටික වෙලාවකදී පෙනේ. පෙනේ. ඔව්. එතකොට ඔයාටම හිතේ දැන් මට ටිකක් හුස්ම රැල්ලකුත් වුණා. ඒක වෙනසකුත් දැනුණා නේද? අපිට ඇත්තරම මේ අපේ හිත එක ඒ කියන්නේ අපිට මේවට යොමු වුණාම කොච්චර අපිට සල්ලි ඕනේ නැනේ පින් රැස් කරගන්නනේ. අපිට කොච්චර පුණ්‍ය සංස්කාර රැස් වෙනවද මේ 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 සිත අපි පාලනය කරගෙන මේ භාවනාවට යොමු වුණාම. ඔය පින්කම් කරන අය ඔක්කොම එකහ කරගෙන අපි ඒගොල්ලන්ට හොඳට මෛත්‍රිය පුරව ගත්තාම අර පිනත් අනුමෝදන් වෙලා ඒක තමයි. අර දැන ගියොත් කතරගම ඒ වගේ තමයි. ඒ අර චතුරංගි මල්ලි අහපු ප්‍රශ්න නිසායි අපි මේ මේ ඉතින් මේ වගේ කමටහන් පිරිසිදු කර ගැනීමක් සහ ඉතින් මේ අපිට ඇත්තටම මෙතන සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් වගේ ගියා. ඉතින් ඇත්තටම මේකෙන් ලොකු දැනුමක් ලැබුණා. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් මේ එමදාව සහභාගි වෙන්න බැරුව ගියත් පුළුවන් වෙලාවට පුළුවන් විදිහට සහභාගි වෙනවා. හොඳයි හොඳයි. එහෙම ඉතින් හැමදාම බෑනේ.
පුළුවන් වෙලා දන්නාට කියන්නේ නේ නංගි. අපරාදේ ඔය දාන අයටත් ඔයා දාන යාළුවෝ ඉන්නවන කට්ටිය කියන්න කාට හරි දානයක් දෙන්න ඕගොල්ලෝ. කොහෙද කොහෙද මිස් උගන්වන්නේ විචාක මිස්? නැදේ ගමු. ආ ගම්පහ පැත්තේ නේද? ඔව් ඔව්. හා හා. අපි පුළුවන් වෙලාවට ඉතින් කරමු බැරි වෙලාවට නිකන් ඉමු කමක් නැහැ ඕන විදිහක් නේද? ඔව් ඉතින් මමත් පුළුවන් විදිහට ඉතින් කරගෙන යනවා. ඇත්තටම වාහනේ ලෝගින්න ගියත් දැන් මම ඇත්තටම බුදුගුණ මේ බුද්ධානුස්සතියෙන් තමයි මම මේවා කරන්නේ. කොළඹ යනවා එනකොට දැන් ඔබතුමිය කිව්වනේ ඇත්තටම අපිට ඉස්පිරිතාල කීයක් පහු වෙනවද, වාහන කොච්චර ට්‍රැෆික් එකේ යහු වෙනවද, ඒ වෙලාවට මෛත්‍රී වඩන්න අපිට කොච්චර පිටිසක් අපේ ඇස් දෙක ඉස්සරහම ඉන්නවද කියලා දැන් ඔබතුමිය කියද්දි තමයි ඇත්තටම වැටහුණේ අපිට. ඒක අර කොච්චර දැක්කද එදා ඉඳන් දැක්කත් ඒක ඔළුවට එන්නේ නැහැනේ මිස්. ඉතින් දැන් කිව්වට පස්සේ ඉස්කෝලේ යන ගේට්ටුව ගාවදී 6-7000ක් ඉන්නවනේ මේ මිත්‍ර අපිට කොච්චර මෛත්‍රියක් වඩන්න පුළුවන්ද? අනේ ඇයි ඒක නේනම් පන්තියෙන් පන්තියට යනකොට ළමයි 40ම අරමුණු කරලා එක හිතකට පුළුවන් නේ ඔක්කොටම එක මෛත්‍රියක් දාගන්න. ඒකනේ කොච්චර සතුටින් පන්තියට යනවනම් ඔක්කොම පාරේ හම්බෙන්නේ මිනිස්සු මතක් මතක් වෙන වෙලාවට ඒගොල්ලන්වත් දාන්න පුළුවන් නේ. ඕ ඒක තමයි මාත් දිස් කිව්වේ. දැන් ඉස්පිරිතාල ගොඩ පහු කරන් යනවනේ අපි ට්‍රැෆික් එකේ කොච්චරද, ස්ටේෂන් පහු වෙනවා. ඉතින් ඒ වගේ කොච්චර සෙනගක් ඉන්නවද ඉතින්. කොච්චර වටිනා වගේම පාරේ යන මිනිස්සුත් ඉන්නේ හරි අසහනෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ මෝනු දකින්නකොටම තේරෙනවනේ ඒගොල්ලන් කොච්චරනම් ඒ ප්‍රශ්න නිසා වෙලිලාද කියලා අක්කා. මේ මගේ හිතේ තියෙන මෛත්‍රී බිඳක් මෙයාගේ හිතට ගියොත් මෙයා සැනසෙයි නේද කියලා හිතක් එනව නේද? ඔව් දැන් බලන්න ඇම්බියුලන්ස් කීයක් හම්බෙනවද. ඒ දැන් වෙනකොටම ඔයා මේ ජීවිතේම කරපු පින් ටික අර ලෙඩාට අනුමෝදන් කළා මෙයා ඉක්මනට නැගිටින්න කියලා හිතන්න ඕනේ. මේක තමයි ඒක තමයි. ඇත්තටම අපිට දැන් මෙහෙම සාකච්ඡාවට ගියන්නේ අපි සද්ද නොකර හිටියත් නෑ. අපිට දැන් අර මල්ලි අහපු නිසානේ අපිට දැන් මේ අවස්ථාව වුණත් පෑදුනේ. ඉතින් ඇත්තටම අපි මම මුදිතා භාවනාව, කරුණා භාවනාව ඒක දන්නේ නෑ. දැන් මේ විදිහට මෛත්‍රී අපිට කරන්න පුළුවන් කියන එක දැන් තමයි ඉතින් අර දැනුවත් වුණේ. ඉතින් මේ හැමෝටම පින් මේ වැඩසටහන මේ මෙහෙවන ශාමලි අක්කා ඇතුළු අර බුද්ධික මල්ලිටයි ඒ හැමෝටමත් ඔබතුමියටත් මේ සසර ගමන කෙටි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. එහෙනම් මං හිතන්නේ අපිට නවතින කාලය ඇති නේද? ඔබතුමියටත් අප්‍රමාණ පිං. එහෙනම් ටීචර් ඔයාටත් සියලු දෙනාටත් අප්‍රමාණ පිං. නමේ හොඳයි මිස් නේද? නමේ හොඳයි. අර අපිට පොඩ්ඩක් අර 10 වෙනකන් ඉන්නකොට චුට්ට නිදිමත ගතියක් සමහරක් කාලවලට එන්නත් ඉඩ තියෙනවා නේති. ඒක නිසා නමේ වැඩ ඉවරත් වෙනවා නමේ හොඳයි වගේ මටත් හිතුණා. ඔව් දැන් මේ වගේ සාකච්ඡාවකට උනත් පොඩ්ඩක් යන්න කාලෙ තිබුණා නේති. ඔව් නේද. වගේ ඒව ඔක්කොම මං ওই භාවනාවේද කියනවා. ඒව තේරුනේ නැද්ද දන්නේ නැහැ නේද අක්කා? ওই ඇම්බියුලන්ස් එකේ කතාව ඕවා ඔක්කොම කියනවා. මං හිතන්නේ මේ ලේඩි අපිට ඔයා වසන්ති නෑ මං ඉඳලා හිටලා ආව මට ওই ටික ඇහුන්නේ නෑ. මේ කියන්නේ මට ඔළුවට ආවේ නෑ මේ මෙහෙමයි නංගි. ඔයා කෙරෙන්නේ දැන් සමහර දවසට එක දවසක් කිව්වට ඊට පස්සේ දවස් කීපයකට සැරයක් එන කෙනාට ඒක ආයි ඇහෙන්නේ නෑ. දැන් ඒක කියන්නේ අපි දැන් සුමාන දෙහිකට සැරයක් නම් එතකොට ඒ අවස්ථාවේ මේ ඉන්නේ නැහැ හැමෝම ඒ වගේනේ. ඒක නිසා ඔයාට තියෙන්නේ රිපීට් කරන්න ඒ වගේ දේවල්. මට මතකයි නාගිනිය රීදම හමුදුරත ඔය කියනවා අපි දැන් ගමනක් යනකොට ටෙලිෆෝන් එකෙන් කඩරි කතා කරනකොට ඔය ටෙලිෆෝන් කතා වුණත් අපිට රින්ග්ස් යනකොට නේද? ඒකත් මේ දැන් තමයි මට ඔළුවට ආවේ. ඇත්තටම අපිට ඒ අවස්ථාවත් කොච්චර පුණ්‍යවි සංස්කාර රැස් කරගන්න පුළුවන්ද කියන්නේ. ඕ හැබැයි ඉස්සර ඔක මං අද්දුටුවයක් උනංගි මේ ඉස්සර මං යන එනකොට බස් එකෙන් බැහැලා හිම කර කරම හිටියා නිතරම. හරිද? එතකොට කවුරු හරි දෙන්නේ පාරේ රණ්ඩු වෙනවා හොෝගාලා අපි ගෙවල් ළඟට එන්නේ ඉස්සෙල්ලා. ඉතින් නවතන්නේම බැහැ. ඊට පස්සේ මං ඉතින් යනකොට මට හරි දුකක් ඇති වුණා දෙන්නම. ඊට පස්සේ මං මෛත්‍රී කරලා 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 මං දන්නේ කොහොමද යා නතර කළා.
දෙන නතර කළා. ඊට පස්සේ මට ඒ දවසල යන්තම් ඒ කල්‍යාණ මිත්‍රෙක් වගේ හිටියෙක් කෙනෙක්ට කිව්වා මම කෝ එයා හිතන්න එපා ඔයා කරපු දෙයක් කියලා එහෙම හිතලා ඒක මම අත්හැරලා ගන්න ඇතෝ ඒක මෛත්‍රී බලයේ ගුණ එකක් කියලා සමහර මම කිව්වා මට මේ සිතුවිල්ලක්ද සිතලුවක්ද දන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. එකෝ ඒ කොහොම වුණත් ඒක මෛත්‍රී බලයේ ගුණයක් කියලා එහෙම හිතන්න කියලා. ඇත්ත නේද? ඒක සමහර විට ඉබේ නතර වෙන්නත් පුළුවන් ඉන්නේ නැති. හැබැයි ඔය කරන හැම දෙයක්ම අනිත්‍ය මෙනෙහි කරන්න කියලානේ කියන්නේ නේද? අපි දැන් හොඳක් කළත් හිනක් කළත් පවක් කළත් හැම දෙයක්ම අනිත්‍යයි කියන එකනේ. මේ හැම දෙයක්ම හේතුවක් නිසා ඇති වෙලා හේතු නිසා නිරුද්ධ වෙනවයි කියන එකනේ. ඒකයි කියන්නේ එතනත් අර නැත්නම් මේ අස්මිතියක් එනවනේ මමයි කියන එක සක්කාය දිටිය පැනවෙනවනේ වෙනවනේ ඔව් ඒකයි ඒකයි එයා ඒ කල්යාණ මිත්‍රය ඇත්තටම ඇත්ත තමයි හරියම කියලා තියනේ අර මම කියන එකනේ නවත්ත ගන්න ඕනේ අපි කොහොම කළා ඔය මේ සත්තු උනත් දකින්නකොට ඒ විදිහට ඔව් නේද ලස්සනයි ඔව් අපි අර කුකුල්ලෝ එහෙම පෙට්ටි වල දාගෙන ඔය පෑලියකට පාලමෙන් එහෙම යද්දි මන් දකින්නවා නිතර ඔච්චර මේ ට්‍රාන්ස්පෝර්ට් කරනවා අර කුකුල් මස් වලට පණ පිටින් මරයි යන අය ඉන්නවනේ සෑහෙන ඉතින් ඇත්තටම හැබැයි අපි උපේක්ෂාවෙන් බලන්නත් කියනවනේ දැන් ඒ අවස්ථාවල් වලදී දැන් මේ සතා මේ විදිහට මේ සතෙක් වෙලා ඉපදෙන්න මරණයටපත් වෙන්න මෙහෙමද ගෙනියන්න තියෙන ලැබුණේ යගේ කරපු කර්මයේ හැටියට කියලා අපි හිතුවොත්ින් එතන චුට්ටක් කුරිරුකමක්ද නැත්නම් උපේක්ෂාවෙන් බැලීමක්ද නැත්නම් මෛත්‍රිය ඊට වඩා බලවත්ද මොකද්ද මට ඒක සමහරක් වෙලාවට මොකද්ද වඩා බලවත් කුසලයේ කියලා අපි වඩා කර යුතු දෙය කියලා සමහරක් වෙලාවට මට හිතෙනවා එහෙම දෙයක් ඔව් එයාගේ ඒ පැත්තෙන් බැලුවොත් ඉතින් එයාගේ කර්ම විපාකේ තමානේ අක්කා මේ කොයි දේද බලනකෝ අපිගේ කර්ම විපාකනේ ඉතින් අපේ කර්ම විපාකය එහෙම තමයි ඒකත් ඒ අක්කා ඒක හිතා ඒකත් හිතන්න පුළුවන් හැබැයි යාට එයාගේ ඒ අකුසලේ එයාගේ විදිහන ඒක නමුත් මගේ පැත්තෙන් මම එයාට මෛත්‍රියකුත් වඩනවා නමුත් එයාගේ පුත්තන් එයාගේ අකුසලේ යන්නේ විපාකේ ඒකක් දකින්නවා බලන්නකො එතකොට පැති දෙකකින් වෙනවානේ මිසේකේ අපි බලලා නිකන් මුකුත් හිතවිල්ලක් ඇති කරගත්තේ නැතත් නේ දිත්තේ දිට්ට මත්තන් කියලා ඒ විදිහට හිතාගන්නත් එතනත් හරි නේද ඔව් ඉතින් ඒ හැමතැනකදීම කුසල චිත්තක් යෙදිලානේ නේද ඔව් අපි යෝනිසෝ මනසිකාරයෙන් හිටිය වෙනවනේ ඒක නේද අනේ පව් එහෙම කියලා අපි ගැටෙන්න ගියොත් එතන තව එතන අපිට මේ ප්‍රශ්නයක් නෑ අපි ගැටීමක් ඇති කරගන්න ඕනේ නෑ අපි අනේ පව් කියන්නේ නෑනේ එතනදී කරුණා භාවනාවනේ දාන්නේ ආහ් හ්ම් ඔව් අනේ පව් කියන එක අපිට ආයිතිය කන්නේ මේ ඒකද කරුණාවනේ අපි එතන නැත්තම් අපි ගැටීමක් ඇති කරගන්නේ අපි ගොඩක් වෙලාවට කියන්නේ අනේ පව් ඉතින් ඕන ලෙඩක් ගැන කිව්වත් හරි පව් නේද එහෙම කියලානේ කතා වෙන්නේ ඔය මේ යාළුවෝ එක කතා කළා. ඔව් ඒක ඇත්තට මේක අපිට ගැළපෙන්නේ නැති වචනයක් නේ. ඔව් ඒ කියන්නේ අපි කැමති නෑ ඒක ඒ ලෙඩ වෙනවා කියන එක අපි ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමයිනේ පව් කියලානේ කියන්නේ. නමුත් ඒකට යොදා ගන්න ඕනේ උනට කරුණාව. ඒ කරුණා භාවනාව අපි දවසක් ඇත්තටම කරමු. ඒක මම අහලම තිබෙන්නේ අද තමයි ඇහුවේ. ඔව් අර සතර බඹ විහරණේ එකක් නේක ආහා අපි මේකෙන් පස්සේ සාමිනාසිකෙන් අවසරය අරගෙන ඒක කරමු හරි ඒක ලොකුම දෙයක්වත් නෙමෙයි ඉතින් අර ඒ උනාට ඒක ඕනනේ අපිට ඒකයි හොඳයි එහෙනම් නංගි එහෙනම් ඔයගලන්ට දැන් 10 මාරයි නේද පහයි 10 ඕ 10 මාරයි ලක්වැය උනානේ නේද අප්‍රමාණ පින් එහෙනම් නංගි මේ අපි ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා භාවනා සාකච්ඡා කරලා විතුමි අපිට භාවනා මේ කී කරන හැටි කියලා දීලා මේ මෙහෙවීමෙන් රැස් කරගත් සියලුම කුසල්
විසාකා කුතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබී වහා වහා මේ සසර ගෝර කර්ක සසරෙන් සුවසේ මිදීමට මිදී නිවන් දකීමට මේ සියලු කුසල් හේතු පාරමිතාවක්ම වේවා. ඔබ අප සැම දෙනාටත් එසේම මේ කුසල් නිදුක් නිරෝගීව චිරජීවනය ලැබ උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. සාදු 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 සාදු. තෙරුවන් සරණ හැම දෙනාට. මේ දන්න පමණින් තමා කියා දුන්නේ සමහරයට වැරදීමක්. හොඳයි අක්කා, තෙරුවන් සරණයි.